අදත් මගේ YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද මම හදන්නේ හැමෝම ආස කරන කෑමක්. ඉතින් විශේෂ අවස්ථාවන්ට උනත් ඔයාලට ඉක්මනින්ම මේක හදා ගන්න පුළුවන්. අපි බලමු මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. මම මෙතන අමු රට කජු ග්‍රෑම් 100ක් අරගෙන තියෙනවා. ඒ වගේම instant noodles packet එකක්, කරපිංච ටිකක්, කරපිංච ඔයාලට වැඩියෙන් එකතු කරගන්නත් පුළුවන්. ඒ වගේම වියලි මිරිස් කරල් ටිකක් पपडम पहाक पितर मे वगे पोड़ कपागिन अरगन तीन ये मिरीकुड़ लुनकुड़ गिस्कुटिक अवश्य वेनम इत अमतर अट बेदगा तेल अवश्य वेनम मुलिम वेरी मिरीस्टिक मे वगे कैली वलट कड़ागा उलट कतुर कि मेमगे कपागंड पुलवा ईलंगट कपागत वियली मिरिस्तिक अपी लुनु दाला तंबगान्नों इतकोट तमाय मिरिस्वल्ट हुंदट लुनु अल्लान्ने देम्मा मेकट लुनु तेहंदक पितर एकतु करगान्नमा एवगेम वत्तुर एकतु करगान्नमा देम मिरिस्तिक तंबगान्नों मीडियम हीट के मिनिट्टु अटक विर तंबगत्ता मैती दिप ऑफ कर दैम वतुर टीक पेरागा लिपे गिंदर मध्यम प्रमाण तीयागा දැන් මේ වගේ හොඳට තෙල් රත් වුණාට පස්සේ රට කජු ටික බැද ගන්න. දැන් රට කජු ටික මේ වගේ රන්වන් පාට වෙනතුරු බැද ගන්න. नूडल्स टिकन मे वगे रन्मन पाटवन तुरु बेदगान ඊළඟට වියලි මිරිස් ටික තමයි අපි අන්තිමටම බැදගන්නේ. අපි වියලි මිරිස් බැදගන්නකොට මිනිත්තුවක් විතර ගින්දර වැඩි කරලා බැදගන්න. ඊට පස්සේ ගින්දර සාමාන්‍ය මට්ටමට අඩු කරලා මිරිස් ටික බැදගන්න. දැන් මේ වගේ පාටට මිරිස් ටික බැදුනහම ඇති. දැන් මිරිස් ටිකත් අයින් කරගන්න. දැන් මේකට ගම්බිරිස් කුඩු මිරිස් කුඩු රසාණු ලුණු එකතු කරගන්න. ඒ වගේම හොඳට නිවුනට පස්සේ හුලන් වැදෙන්නේ නැතිව බෝතලයකට දාලා තියා ගන්නවා නම් ඔයාලට සතියකට වඩා කාලයක් තියා ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේ විදියට රටකජු බෙදුමක් හදලා කොහොමද කියලා බලන්න. ඒ වගේම තවමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න, like කරන්න, share කරන්න. නැවතත් මේ වගේම video එකකින් හමු වෙමු.